පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආණ්ඩුව අටවාගත්ත FCID කියන ආයතනය ඍජු ලෙසම දේශපාලනයට සම්බන්ධයි. දැන් අද ඉතාම බරපතල තත්වයක් පැන නැගිලා තියෙනවා. විවිධ නඩු සම්බන්ධයෙන් විවිධ අයට චෝදනා එල්ල කරමින් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරපු පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කරපු නිශාන් සිල්ලෝ කියන පොලිස් අධිකාරීවරයා රටෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. තමන් හරියට ක්‍රියා කරනවා රටෙන් පැනලා යන්න ඕනේ නැහැ. කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා වහාම නීත්‍යානුකූල පරීක්ෂණ කරලා මේනෙක් සම්බන්ධ නිලධාරීන් නියෝනන් ඔවුන්ට ක්‍රියා කරන්න කියලා මොකද අපිට අවශ්‍යයි සාධාරණ යුක්තිගරුක පොලිසියක් නඩු ගොතන් නැති පොලිසියක් අපිට දැන් අවශ්‍යයි විශේෂයෙන් පසුගිය කාලේ FCID එක බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිරේ වල ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් කිව්වා යම් යම් අයගේ උමනායපකම් මත යම් යම් අය ඉලක්ක කරගනිමින් පරීක්ෂණ පවත්වන්න ඔවුන්ට අණ ලැබුණා කියලා අපි අහනවා අණ ලැබුණ කාගෙන්ද පසුගිය රජය කරන ලද වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඒ යම් නිලධාරීන් වරදකරුවන් නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ ආ පුද්ගලයන් සම්බන්ධ නම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න හැබැයි නීතිගරුක පුද්ගල බද්ධ වෛරකාරී ස්වරූපයකට අපි යන්න කොසිසේත් කැමතිද සැබෑ ලෙසම සරල ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක පැහැදිලිව පේන දෙයක් මේක පිරිසුදු නගරයක් පිරිසුදු රටක් සහ ජාතිවාදයෙන් තොරව ඉස්සරහට ගෙනියන රටක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම ශ්‍රී ලාංකික රටක් හැටියට ඉස්සරහට ගෙනියන අද අපිට අභියෝග රාශියක් මූණ දෙන්න වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුව බාර දෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් අමාත්‍යවරයා හැටියට ආර්ථික වර්ධන වේගය 6.8යි. හැබැයි අපි ආණ්ඩුව බාර ගන්නකොට ආර්ථික වර්ධන වේගය 2.9යි. ඒකට අපි ආර්ථිකයේ ගොඩ දැමීම සඳහා සාල සටනක් සහ කටයුතු කරන්න ඕනේ. නිසාන්ත සිල්වා මං හිතන්නේ එයා රටින් පැනලා ගිහිල්ලා තියෙනවා. නිවාඩුවක් නොදා ඉල්ලීමක් නොකර ඔහුන්ට විතරක් වෙනම නීතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නිසා ඒකට වග කියන්න ඕනේ කට්ටිය වග කියන්න ඕනේ. මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මේ වතාවේ එකක් ඔප්පු කරා. උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් ඇතහැරියා ඡන්ද ජයග්‍රහණය කළා. ඒකට පදනම් වූ කාරණා කීපයක් තියෙනවා. එකක් ජාතිවාදී නායකයන්ට පාඩමක් උගන්වලා තියෙනවා. ඒ ගොල්ලන්ට දකුණේ පණවිඩයක් දීලා තියෙනවා. සිංහල බෞද්ධ පදනම එක්කහුණාම ඒ ජාතිවාදය පරද්දන්න පුළුවන් කියලා. මුස්ලිම් ජනතාවට, දමිළ ජනතාවට අපි කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ එක්කහුවෙන්න මේ ජාතිවාදී නායකව අයින් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට, අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ අපි උතුරට වැඩ කරන්න, නැගෙනහිරට වැඩ කරන්න සූදානම් වෙලයි. අඛිල විරාජකාරිය සමහත්තා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට ලියුමක් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට විපක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ. එතකොට මේ පොඩි අය කොච්චර රණ්ඩු කරත්, පොඩි අය කොච්චර මේක වෙනස් කරන්න හැදුවත් පාර්ලිමේන්තුව තුන රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනස් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලා ඇස්සුවත් ඇරෙන්න වෙන මොනම හේතුවකටවත් ඡන්ද කොච්චර දුන්නත් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විපක්ෂ නායකකම එළවන්න බෑ.